අයිබෝන් සුබ දවසක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණයට මේ ගෙදර ප්‍රථම නවධානය උදෑසන පුවත් සිරස්තල වෙත මතුරන් කුලිය ජනතාව ජනපතිගෙන් කළ ඉල්ලීම් පළතරයි බදියුතින් අත්රංගුවට ගැනීමට සෙවීම නරනාටකයක් මෙහෙම කියොත් එජාපයට සිදු වූ දෙමයි අපටත් සිද්ධ වෙන්නේ රාජ්‍ය ඇමති විදුර කියයි අගමැති මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුර යෝෂිත රාජපක්ෂට ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කළ පුත්තලම් දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු කිහිපයකම වැඩ කටයුතු මෙවන විට අවසන් අදියරේ පවතින බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් මාස 19 වෙනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ කළ චාරිකාවේදී ජනතාව කළ ඉල්ලීම් ඉටු කරනු වස් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවා තිබුණා ජනාධිපතිවරයා මදුරන් කුලිය ආදර්ශ මහාවිද්‍යාලයට ගිය අවස්ථාවේදී සිසුන් කළ ඉල්ලීම යුද හමුදා ඉංජිනේරු බලකාය වෙත යොමු කරනු ලැබුවා එතෙන් සිට දින 18ක් වැනි කැටි කාලයකදී ක්‍රීඩා පිටියේ ඉදිකිරීම් වලින් 90%ක පමණ වැඩ මෙවර විට අවසන් කර තිබෙනවා प्रदेश जनता जनाधिपति वरियागिन सिदुकले इल्लीमकट अनुव जीवनकम कजुवत्त दक्वा मार्गे किलोमीटर 4.6 कोटस कापट अतुरा संवर्धने किरिमिन पवतेनवा ईट वेनकर एति मुदल रुपेल मिलियन सेया පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන් කුලිය මහ කුඹ කඩවල හරහා ආණ්ඩගම දක්වා මාර්ගය අබලන් වීති බීම ගැන ජනතාව ජනාධිපතිවරයා මෙහිදී දැනුවත් කරනු ලැබුවා ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව එහි ඉදිකිරීම කටයුතු ආරම්භ කෙරෙනු අතර 90 කිලෝමීටර 9.7ක මාර්ග කොටස කාපට අතුරා මෙවැනි විට සංවර්ධනය කරමින් පවතිනවා අධික වර්ෂා කාලයේට මාර්ගයේ ඇතම් ස්ථාන ජලින් නටවන අතර එය මීටර් 5ක් පළලට සංවර්ධනය කරන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 250ක් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී තනතුර සඳහා යෝෂිත රාජපක්ෂ මහතාපත් කර තිබෙනවා මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් ගෝපල් බග්ලේ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදු වුණා අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි තනතුරට යෝෂිත රාජපක්ෂ මහතා පත් කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ පවසනවා නාවික හමුදා ලුතින කමාන්ඩර්වරයෙක් වන යෝෂිත රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත්‍ර රත්නයයි මෙම පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් සුබපැතුම්ද එක් කර තිබෙනවා ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා අරලියගහ මන්දිරයේදී පැවති මෙම හමුවේදී දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් සහ ඉදිරියේදී සහයෝගීතාවය ඇති කරගත හැකි ශ්‍රේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්තුණා. මෙම හමුව සිදු වූයේ පසුගිය මාසයේදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අන්තර්ජාලය ඔස්සේ පැවති සමුළුව පිළිබඳව පසු විපරමක නිරත වීමේ අරමුණෙන් පාසල්වල ජල අවශ්‍යතා, සනීපාරක්ෂක අවශ්‍යතා, වැසි ජලයේ එක්රැස් කිරීම, දුෂ්කර ජීවන තත්ත්වයන් පවතින ප්‍රදේශවල වැසිකිළි තනා දීම සහ අපද්‍රව්‍ය පොහොර බවට පරිවර්තනය කළ හැකි ව්‍යාපෘති ඇතුළුව දෙරට අතර සහයෝගයෙන් ක්‍රියාත්මක කළ හැකි ශේෂ්ත්‍ර කිහිපයක ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දියා මහකොමසාරිස්වරයා මෙහිදී අවධානය යොමු කළා මෙරට ඖෂධ අවශ්‍යතාවයේ සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳව සොයා බලා ඖෂධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පරීක්ෂණ සහ නිෂ්පාදන පහසුකම් ඇති කිරීමට ඉන්දියා ආයෝජකෙන් දිරිමත් කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී යෝජනා කර තිබෙනවා විසිපන ව්‍යවස්ථා සංශෝධනයේ තුලින් රටේ අස්ථාවර පාලනයක් බිහිවිය හැකි බව මහා සංගරත්නය පවසනවා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය මුරුත්ට්ටුවේ ආනන්ද හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පූජ්‍ය මල්වානේ චන්දරතන හිමි සහ පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති හිමියන්ගේ අත්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් විසිවන සංශෝධනය සම්බන්ධයෙන් යොමු කරමින් උන්වහන්සේලා විසිවන සංශෝධනයේ අහිතකර තත්ත්වයන් පිළිබඳව පුළුල් විවරණයක් සිදු කර තිබෙනවා විසින් බිහි කරනුයේ අත්නෝමතික ලෙස විධායකයේ මෙහෙවිය හැකි උත් ව්‍යවස්ථාදායකය හා අධිකරණයේ තම අනසකට යටත් කරන්නට තරම් බලයක් සහිත ජනාධිපතිවරයෙකු හා දුබල අමාත්‍ය මණ්ඩලයක් බවත් මෙම ලිපිය මගින් උන්වහන්සේලා පෙන්වා දෙනවා විසින් නීතිය පාලනයක් නොමැති අස්ථාවර රාජ්‍ය යන්ත්‍රයක් බිහිවීමට බොහෝ ඉඩකඩ පවතින බවත් උන්වහන්සේලාගේ අදහසයි
ඔබතුමාත් ආණ්ඩුවත් කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පළුදු කිරීමේ කූට අරමුණින් යුතුව රටත් ජාතියත් පාවා දීමට ක්‍රියා කරන කුමන්ත්‍රණකරුවන්ගේ අදිසි හස්තයක් මෙම ක්‍රියාදාමයේ පිටුපස තිබේදයි සැක මතුවන බවත් මහා සංඝරත්නය මෙම ලිපියෙන් පෙන්වා දෙනවා. පෞතින තත්ත්වය අනුව ජනතාවගේ අපේක්ෂාවන් යටපත් වන අයුරින් එම කෙටුම්පතේ ඇතුළත් කර තිබෙන පහත සඳහන් සංශෝධනයන් කෙරෙහි ඔබතුමන්ගේ අවධානය යොමු කර සිටින බව මෙම ලිපිය යොමු කරන භික්ෂුන් වහන්සේ පෙන්වා දෙනවා. හදිසි පනත් කෙටුම්පත් ගෙනීම සඳහා ප්‍රතිපාදන හඳුන්වා දීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම සඳහා පනවා ඇති ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ බාධකේ ඉවත් කිරීම විකනකාධිපතිවරයාගේ විෂය පතෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අගමැති ලේකම් කාර්යාලය හා රජයේ විසින් 150 කොටස් දරන සමාගම් ඉවත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචන අධිකරණයේ විනිසුරුවන් හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සමාජිකින්ව පත් කිරීමේ අභිමතානුසාරී බලයක් ජනාධිපති වෙත ලබා දීම ඇමතිවරුන්ගේ ගණන 30කට සීමා කිරීමේ වගන්තිය ඉවත් කිරීම මෙම ආණ්ඩුව පත්වීමේදී ජනතාවට දුන් පොරොන්දුව ඌයේ අලුත් ව්‍යවස්ථාවකී ජනතාවගේ අපේක්ෂාව ඌයේද එයයි මෙවන විටත් රට තුල ආන්දෝලනයකට ලක්ව තිබෙන 20 වෙනි සංශෝධන ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු ඇත එසේ තිබියදීත් එම සංශෝධන සම්මත කරන්නට කටයුතු කරන්නේ නම් අවම වශයෙන් මෙහි සඳහන් කර තිබෙන සංශෝධන සිදු කරන මෙන් ඔබ තුමන්ව බලයට පත් කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ භික්ෂුන් වහන්සේ ජාතික සංවිධාන ඇතුළු දේශප්‍රේමී ජනතාව නියෝජනය කරමින් ඔබ තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ප්‍රජාතන්ත්‍ර විරෝධී විසවන ව්‍යවස්ථා සංශෝධනයේ වෙනුවට තිරසර නවීන සෞඛ්‍ය පනතක් සම්මත කර ගැනීම වෙනුවෙන් කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විසවන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ නිවේදනයෙන් උපුටා ගැනීම කොරෝනා වසංගත ව්‍යාප්තිය ජන ජීවිත බරපතල පීඩාවකට ලක්කොට තිබේ. ඒ අතර ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවට සිය බලාරගලිය සුරක්ෂිත කර ගැනීමට ආණ්ඩුව වෙහෙසෙමින් සිටින අතර සෙසු සියල්ල පසෙකලා ආණ්ඩුව 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරපින්නාගෙන යමින් සිටී. තම ජන ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටිනු ඇතැයි විශ්වාස කළ ජනතාව වත්මන් ආණ්ඩුවට 3-2කට ආසන්න සුවිශාල ජනවරමක් ලබා දුන් අතර ආණ්ඩුව ඊට ලබා දෙන ප්‍රතිචාරය වන්නේ ඉතා වේගෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකා අධිපති ගමනකට යොමු වීමයි. කොවිඩ් වැනි අවාසනාවන්ත ව්‍යසනවලට මුහුණ දී ජයගත හැකි ශක්තිමත් සෞඛ්‍ය සේවයක් සාධික කිරීම යුගයේ කඩිනම් අවශ්‍යතාවයකි. ඒ වෙනුවෙන් නොවලහා කළ යුතු වන්නේ බලවියරු උදෙසා ගෙන එන්නට වෙහෙසෙන 20 වෙනි සංශෝධනයේ වැනි කටයුතු වලට වඩා තිරසාර නවීන සෞඛ්‍ය පනතක් සම්මත කර ගැනීමයි. පසුගිය මැතිවරණ සමයෙහි වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කළ පරිදි ජනතාවට ලබා දීමට පොරොන්දු සහන මල්ල බෙදා හැරීමේ කාලය දැන් එළඹ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලැබිලා තියෙන ආරංචිය අනුව කටුනායක ප්‍රදේශයේ ඒ කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන්ගේ බෝඩින් වලත් කොරෝනා වසංගතය ආසාදිතයෙන් හමු වෙලා තියෙනවා. මේ වෙනකොට තාම පෑලියකොට කැලණිය වත්තල වගේ ප්‍රදේශවල ඇඳිරි නීති දාලා නැහැ. පෑලියකොට ප්‍රදේශයේත් ආසාදිතයින් කීප දෙනෙක් හමු වෙලා තියෙනවා කියලා. පෑලියකොට ප්‍රදේශයේ වතු නිවාස ගණනාවක් තියෙනවා. ඒව පාලනය කරන්න හරි අමාරු. යම් ආසාදිතයක් ඇති වුණොත් ඒ විතරක් නෙමෙයි. ඒ ජනාධිපති වර්ණයේදී වේදිකාවක් ගානේ ගිහිලා කිව්වා නේද මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු බඩු මල්ලක් ලබා දෙනවා කිව්වා අඩු ආදායම් ලාභින්. මේ වෙලාව ඩේද ඔය දෙන මල්ලක් දෙන්න. මේ වෙලාවේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ බඩු මල්ල දෙන එක පටන් ගන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්තනංගොඩ ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක සහ දයසිරි ජයසේකර යන මහතුරුන් අදහස් පළ කළා. ඒ පොලිස් කණ්ඩායම් 6 හොයන්න තව පොලිස් කණ්ඩායමක් දාල් දීලා ඒකයි. නර නාටක මහත්තයෝ නර නාටක රවි කරුණානායකවත් හෙව්වා. රාජ්‍ය දේශනාරත්නවත් හෙව්වා. දැන් හොයනවා මේගොල්ලන්. කාටද මේ වීලු සපයන්නේ? අපේ රටේ මිනිස්සුන්ටද? මිනිස්සු මේවා වීලු හැටියට නෙමෙයි ගණන් ගන්නේ. තීන්දුව දෙයි හැබැයි මේවා දිගින් දෙකටම සිද්ධ වුණොත් ඊළඟ මැතිවරණේ දැඩි තීන්දුවක් ගති එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේ අපිට සිද්ධ වෙන්න පුළුවන්. ජනතාව විසින් තීරණය කරලා තමයි ආණ්ඩුව ගේන්නේ. අපි ඒකට පහසුකම් සපයන්න හැදී ඉදිරිපත් වෙනවා. හැබැයි කියන්න ඕනේ දේ විරුද්ධ වෙන්න ඕනේ දේ පක්ෂ වෙන්න ඕනේ අපි ජනතාවගේ මතය අනුව ඒ වෙලාවට කරනවා. දේශපාලඥයෝ අතරමඟ ගන්නකොට හැමදැනම හැංගිලා ඉන්නවනේ ඉතින් හැංගිලා ඉඳලා වෙලාවට
බාරවි මම හිතන්නේ එතුමා අපේක්ෂිත අපායදුම් පත්‍රක ඉදිරිපත් කරලා තියෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ ඒකින්ද ඒකත් ඒක වෙනකල් හැංගිලා ඉඳී කෝ අද වෙනකොට පාසුකු ප්‍රහාරය එල්ල කරපු මිනිස්සු පැත්තක ඒකට වික්ටිම්ස්ලා වෙච්ච කට්ටිය තමයි අද නියාලා කැඳවලා ප්‍රශ්න කරන්නේ මේ පරීක්ෂණය කරන්න ඕනේ පාසුකු ප්‍රහාරය එල්ල කරුවේ කවුද කියලා හොයාගන්න දැන් වෙලා තියෙන්නේ එල්ල කරපු මිනිස්සු කවුද කියලා හොයාගෙන වැඩේ පැත්තකින් තියලා වෙන වෙන ඒවට දැන් අත ගහලා ඉදී ඉන්නේ ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ එසේ වෙතත් මම නම් කියන්නේ මේ කොමිෂන් සභාව අනිවාර්යෙන් සොයා බැලිය යුතු කාරණේ තමයි පාසුකු ප්‍රහාරයට පාසුකු ප්‍රහාරය එල්ල කරේ කවුද प्रधान महेस्ट्रात मोहम्मद विहार महता इदिरिये केंदवनु लेबुआ एहिदी अदाल कपितान वर्या वेनुवेन पेनी सिटी नीतिज्ञ वर्या अधिकरणीय हमुवे करुणु दक्वमिन तम सेवादायकया अदाल चोदनावट वरद पिलिगेन मेवन विट रुपयल मिलियन 12क दड मुदलाक कोलंब महाधिकरणीय हमुवे गेवा अवसन कर तिबेन बव दनुम दुन्ना ए अनुभव ओहुट पणवा तिबेन विदेश गमन तहनम इवत किरीमे नियोगयक निगुत करन लेसद एम नीतिज्ञ वर्या महेस्ट्रात वर्यागेन इल्ला सिटिया एमिलियमट अपराध परीक्षण डिपार्टमेंटुवे निलधारीन विरोधय पलकले नह ए अनुभव अदाल कपितान वर्या वेत अधिकरणीय मगिन पणवा तिबु विदेश गमन तहनम इवत किरीमट महेस्ट्रात वर्या नियम कला කොවිඩ් වසංගතය හමුවේ උවද පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ඉතා සාර්ථක ලෙස පැවැත්වීමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සංචාරක ආකර්ෂණයෙන් ලෝකයේ දෙවැනි රට බවට අපේ රට පත් වෙලා තියෙනවා. කොරෝනා වසංගතය තියෙන වෙලාවක මේක කරලා තියෙන්නේ කොන්ට් නස්ට් ට්‍රැවලර් කියන සංවිධානය මගින් ලෝක ප්‍රසිද්ධ සංගරාවක් මම හිතන්නේ විපක්ෂයට ඇස්සරලා බලන්න කියලා අපි ඉල්ලා සින්නවා. ඔවුන් නොඑක ආකාරයේ චෝදනා කරනවා. අද අපිට පුළුවන්කම ලැබුණා COVID-19 වසංගතය යම් ආකාරයක අර බ්‍රැන්ඩික්ස් පොකුර ඒක යනාතරදී අපිට පුළුවන්කම ලැබුණා පස්වෙනි වසර ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව පවත්වා ගන්න අපිට අවස්ථාව ලැබුණා. මම හිතන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මෙන් නිමවට පත්වනවා. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය. ඔබට සුබම සුබදාසයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.